මේ පාසලේ අපි කරන දෙවෙනි 9 days වැඩ පිළිවෙලම මේක පාඩම් පොත් සතුටින් මේ පාසල දෙවෙනි වරක් ආවට අදහස් කරලා තියෙන්නේ ගිය සැරේ අපි කරපු වැඩසටහනේදී 9 days සහ විශිෂ්ට ප්‍රතිඵල ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා එහෙනම් මේ සැරේ 9 days කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය එහෙම නැත්නම් කුරුණෑගල සෙන්ටැන්ස් කොලෙජ් එකේ පවත්වන 9 days වැඩමුළුවේ මේ ඉතින් මම පාසල් වල ගුරු බහුතුන්ට යෝජනා කරන්නේ පාඩමක් ලබා දීලා දරුවන්ට මෙන්න මේ වගේ එක ගෲප් ඇක්ටිවිටි එකක් කරන්න. එතකොට මේ ගෲප් ඇක්ටිවිටි එක ලස්සනට සැලසුම් කරන්න පුළුවන් ගුරුවරයාට, ඒ වගේම නායකත්වයේ බාර දෙන්න පුළුවන් ඒක සම්පූර්ණ කරන්න. ගෲප් ඇක්ටිවිටි එක තියෙන ප්‍රධානම අංගය තමයි සහයෝගිතාවය, එකමුතුකම. ඇත්තම දරුවෝ එකතු වෙලා වැඩ කරනකොට කම්මැලිකම, ඒ වගේම ඒකාකාරීත්වය ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. නිර්මාණශීලීත්වය ඉහළ යනවා. ඉතින් ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මිදිලා දරුවන්ගේ නිර්මාණශීලීත්වය එළියට ගන්න මේ 9 days වැඩමුළුවේ භාවිතා කරන ක්‍රමවේද බොහොම උපකාරී වෙන බව මගේ 87 වෙනි වැඩසටහන දක්වා ආපු ගමනේදී මට දැක ගන්න ලැබුණා. මේ ක්‍රියාකාරකම් වලින් සිද්ධ වෙන්නේ දරුවන්ට හිතන්න පුරුදු කරන එක. අපේ ගතානුගතික අධ්‍යාපනය තුළ දරුවන්ට හිතන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. ඇතම් විට විෂයන් වල පාඩම් වලට දීර්ඝ කාලච්ඡේද වෙන් කරලා තිබුණත් දරුවන්ව ක්‍රියාකාරකම් වලට හුරු කිරීමෙන් ගුරුවරයාගේ ඉගෙනීමේ කාල සීමාව බෙහෙවින් අඩු කරගන්න පුළුවන්. ඔබ මවිතයට පත් වෙවි ඉගෙනීමේ කාලය 80%ක් දක්වා අඩු කරගන්න පුළුවන්. අපි පැහැදිලිව අඳුර ගන්න ඕන ඉගෙනීම සහ ඉගෙන ගැනීම කියන්නේ දෙකක්. ඇත්තෙන්ම ඉගෙන ගන්න නොදන්නා දරුවන් අදක්ෂයන් නොවේ. විභාගයට විභාග පරීක්ෂණ ප්‍රශ්න හදන්නේ කොහොමද? අන්නේ ක්‍රමවේදයේ ඉගැන්වීම ප්‍රධාන වශයෙන් අංගෝපාංග තුනක් කම්පෝනන්ට් තුනක් අනුකම් මේ දරුවන්ට මුහුණ කරලා අවසානයේ තමයි සම්පූර්ණ පාඩමක් සාර්ථක කරගන්නේ. ප්‍රාඥය කියලා තියෙනවා ඔබ භාවිතා කරන ක්‍රමයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න ඕනේ. හැබැයි අපේ රටේ කොච්චර ප්‍රතිඵල අඩු වුණත් එකම ක්‍රමය අවුරුදු 70 ගාණක් තිස්සේ භාවිතා කරලා තියෙනවා. ඔබ වෙනස් වෙන්න ගන්න තීරණයේදී ප්‍රතිඵලත් වෙනස් වෙනවා. Workshop with Dilipo.